ඉතින් පළවෙනි වතාවට සමහර ළමයි මගේ කටහඬ අහන්නේ සමහරවිට පළවෙනි වතාවට ඔයාලා මාව දකින්නේ ලයිව් ඔන්ලයින් ක්ලාස් එකේ ඉතින් පුතේ ඔයාලා ඔයාලගේ නම රීනේම් කරන්න පුතේ මෙතන Y7 Pro එහෙම තියෙනවා ඒ කියන්නේ ෆෝන් වල නම් වලින් ඉතින් ෆෝන් වල නම් වලින් තියෙනවට වඩා හොඳයි ඔයාගේ නමින් රීනේම් කරන්න පුතේ लिपु मातृकावक् पुदे पलवेनि पाडम व्यापार पशु बीम अपि पोते लियमु व्यापार पशु बीम पलवेनि पाडम व्यापार पशु बीम ए अर्थ गन्न मातृकावक् व्यापार संकल्पय व्यापार संकल्पय मम दन्न ओयाला कथा अहन्न केमतियि कियला एनिसा पटन गन्नकोटम कथावक् कियन्न ओने कियला मट हितुना पटांग अन्न कोटम कथावाक्य अन्न ओने कियला मट हितुना ओया दन्नोद पुते व्यापार आरंभ वेनवानी मेक व्यापार आरंभ वेन काई मेन मेहेम वेनवा अहगने क्रिस्तु पूर्व 4 वेनी सियवस्येदी क्रिस्तु पूर्व 4 वेनी सियवस्येदी लंकावट गोड बहिनवा कौद हितिन कियमु क्रिस्तु पूर्व 4 वेदी गोड बहिनवा कौद गोड बहिन्ने අපි යාගින් පැවැදිනවා කියලා කියනවා. තව රාවණ කතාවක් තියෙනවා. හරි. කවුද ගොඩ බහින්නේ? පුතේ, ක්‍රිස්තු පූර්ව 4 දී ගොඩ බහිනවා කවුද? විජය. එයාගේ පිරිසත් එක්ක. විජය ගොඩ බහිනකොට ලංකාවේ ඉන්නවා लंकावे इन्नो मट चंदे बे लंकावे श्रीयाकांता वाक्किन्नो मोकक्कर करंदन्ने इन्नी एया इन्नी पुते खपु खटिमिन इन्नी खपु कियन शाके खडमिन इन्नी नेलागनिमिन इन्नी एतकोट लंकावे नी इतिहासेट संबंधय समहर लमय कियनवा कोमस कियन्ने हरि अमारु विषय එහෙම කියලා හිතනවා කොමස් ඉගෙනගෙන වැඩන්නේ නෑ අපි ඉතිහාසයේ ප්‍රාරම්භක යුගය ක්‍රිස්තු පූර්ව 4 ඉඳලා කතා කරනවා සහ අද දක්වා ඉතිහාසයේ එච්චර ගැඹුරින් කතා වෙන්නේ නෑ අපි ඉතිහාසයේ සිට අද දක්වා වැදගත් සිද්ධීන් ටික කතා කරනවා රයිට් එහෙනම් ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී विजय गोड़ बाहिनो गोड़ पुते कोहिर द गोड़ बाहिने तना किया ना अन्न इतिहासे तांब पानी ये द बाहिने कोहिर द गोड़ बाहिने तांब पानी ये था ये मने इधर तांब पानी ये नहीं गोड़ बाहिन हाँ तांब पानी ये द गोड़ बाहिनो गोड़ पुते कुएडी कर कर इन्हें मुखाद කපු නෙල නෙලා ඉන්නේ ඒකේ තේරුම තමයි ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ වැඩ ටික පුතේ ඒ මිනිස්සුන්ම කරගත්තා එහෙම නේද ඔය ජනශ්‍රුතවල නැත්තම් ලේඛනවල නැත්තම් ඓතිහාසික පුරාවෘත්තවල කියනවද විජේ එනකොට කුවේනි ඇඳුම් ඇඳගෙන නෙවෙයි හිටුවේ කියලා ඒ කියන්නේ උපංගන්තුමින් හිටියේ කියලා කියනවද කොහෙවත්? ආ එහෙම කියන්නේ නෑ. ඒ කියන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේදී ලංකාවේ මිනිසා දියුණුයි. ලංකාවේ මිනිසා දියුණුයි. පැහැදිලි කතා. ලංකාවේ මිනිසා දියුණුද නැද්ද? දියුණුයි. එහෙනම් මෙන්න මේ ලංකාවේ මිනිස්සු පුතේ දිනුනි
ලංකාවේ මිනිස්සු දියුණුවයි. එතකොට ඔයාලට පේනවා කුවේණිගේ වැඩ ටික කුවේණිම තනියෙන් කරගත්තා. කුවේණිගේ වැඩ ටික කුවේණිම තනියෙන් කරගත්තා. කුවේණිගේ වැඩ කුවේණිම කරගත්තා. මේකට කියනවා පුතේ සොයම් පෝෂිත යුගය කියලා. මොන යුගයද පුතේ? සොයම් පෝෂිත යුගය. ඒ කියන්නේ ඉස්සර ඉඳපු මිනිස්සු කවුරුවක්වත් කරනකම් බලන් හිටියද? නෑ. තමන්ගේ වැඩ ටික පුතේ තමන්ම කරා. තමන්ගේ වැඩ ටික තමන්ම කරා. පැහැදිලි නේද? ඉස්සර මිනිස්සු තමන්ගේ වැඩ ටික පුතේ තමන්ම කරා. එහෙනම් අන්න ඒක අපි කොමස්සල යුගයක් විදියට ස්වයංපෝෂිත යුගය ගැන ටිකක් කතා කරනවා. ඕක තමයි කතා කරන්නේ. මොකද තමන්ගේ වැඩ ටික පුතේ තමන්ම කරගන්නවා. මොකද තමන්ගේ වැඩ ටික තමන්ම කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි කාරණාවට එනවා. පුතේ මෙහිම දෙවෙන්නේ පිරිමි කෙනයි ගැහැණු කෙනයි දැන් මේක මොකක් වෙනවද? පවුලක් වෙනවා. මොකක් වෙනවද? පවුලක්. මොකක් වෙනවද? පවුලක්. දැන් මේක කොහොමද කියන්නේ කියලා තමයි මම කල්පනා කරන්නේ. පන්තියේ දිනම් කියන්න පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකකදී තමයි කියාගන්න බැරි. කමන්නේ. දැන් පිරිමියෙකුයි ගැහැණුකුයි ඉන්නවා. කසාද බඳිනවා. පවුලක් වෙනවා. දැන් මොකද වෙන්නේ? පුතේ පාස්පෝර්ට් එක වැරදි කියලා කියනවා කියලා මට මැසේජ් එනවා. දැන් නම් මම ක්ලාස් එක පටන් ගත්තට පස්සේ මට රිප්ලයි කරන්න බෑ. අන්න එකයි ප්‍රශ්නේ තියෙන්නේ. පාස්පෝර්ට් එක නම් වැරදි නෑ. හරි. කර්ණාවට යමුකෝ. එහෙනම් මොකද වෙන්නේ? පිරිමි කෙනෙකුගේ ගැහැණු කෙනෙකුගේ කසාද බැන්දට පස්සේ කසාද බඳිනවා කියන්නේ ඉස්සර පොත්තල ලිව්වේ නෑනේ පුතේ. හා. එකගේ ජීවත් වෙනවා. කොහොමද ලිපිලේ කරන්නේ? දැන් මොකද වෙන්නේ? මේ දෙන්න නිසා එක දරුවෙක් බිහි වෙනවා. දරුවෙක්. දෙන්නෙක් වෙනවා. තුන් දෙනෙක් වෙනවා. හතර දෙනෙක් වෙනවා. පස් දෙනෙක් වෙනවා. හය දෙනෙක් වෙනවා. අට දෙනෙක් වෙනවා. නව දෙනෙක් වෙනවා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මොකද්ද? මේ දෙන්න ජොබ් එකකට කරලා තියෙන්නේ මොකද්ද? ජනගහණය වර්ධනය කිරීම. කොහොමද ඒක? මේ දෙන්න ජනගහණය වර්ධනය කරනවා. ජනගහණය නයන වර්ධනය පුළුවන්. ජනගහණය වර්ධනය වෙනවා. එක්කෙනා දෙන්න තුන් දෙනා හතර දෙනා දහ දෙනා විතර වෙනවා. කොහොමද ඒක? එතකොට මේක පවුලක් නේ පුතේ. කොහොම බලන්නේ? එක්කෙනෙක් දැන් පවුලේ කීයද? අම්මයි තාත්තයි දරුවෝ 10යි 12යි. ක්‍රිකට් ටීම් එකේ වතුර අදිනෙක් කෙනෙකුත් ඉන්නවා. ආහ්. අම්පේ තමයි නැත්ද කවන්නේ. එතකොට ජනගහණය මොකද වෙන්නේ මුදේ? වර්ධනය වෙනවා. මං කිව්වේ එක පවුලක් ගැන. ඔහොම පවුල් බිහි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ලංකාවේ ජනගහණය මොකද වෙන්නේ මුදේ? ආ ජනගහණය වැඩි වෙනවා. මොකද වෙන්නේ මුදේ? ජනගහණය වැඩි වෙනවා. මොකද වෙන්නේ? ජනගහණය වැඩි වෙනවා. මොකද ජනගහණය කියන්නේ? මිනිසුන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා. මිනිසුන්ගේ ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් අපි චුට්ටක් ලියමු. ඊට පස්සේ දෙවෙනි කාරණාව කතා කරමු. ඊට පස්සේ ඊට කලින් චුට්ටක් වචනයක් කියලා දෙන්න තියෙනවා. ප්‍රාරම්භක යුගයේදී. ප්‍රාරම්භක යුගයේදී. මොකද පුතේ ප්‍රාරම්භක කියන්නේ? මොකද්ද ප්‍රාරම්භක කියන්නේ? ප්‍රාරම්භක කියන්නේ පුතේ මුලින්ම කියන එක. මුලින්ම පටන් ගන්න තැන කියන එක. ලියමු එනවා. ප්‍රාරම්භක යුගයේදී. ප්‍රාරම්භක යුගයේදී මිනිසුන් ප්‍රාරම්භක යුගයේදී මිනිසුන්
प्रारंभ की मिनसु तमंट अवश्य दे तमंट अवश्य दे तमंट अवश्य दे प्रारंभ की युगेदी मिनसु तमंट अवश्य दे तमन विसिन्म निष्पादने करगन्ना लदे तमन विसिन्म निष्पादने करगन्ना लदे तमन विसिन्म निष्पादने करगन्ना लदे हरिने पुते मूलम कालेदि मोकद करे मिनिसु मिनिसुंट ओन देवल टिक निष्पादने करा मेय मेय स्वयं पोषित युगे युगे अत्यनो मैं स्वयं पोषित युगे मैं स्वयं पोषित युगे हैंडिंग में है कर इट पस्सी तमाई पुते इलंग कोटसते हैं बलंद ඊට පස්සේ අහගෙන ඉන්න පුතේ ඊළඟ එක තමයි දැන් ස්වයං පෝෂිත යුගය හරි දැන් ජනගහණය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙනවනේ මොකද වෙන්නේ ජනගහණය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙනවා අහගෙන ඉන්න මම ඔයාලට කියන්නම් ප්‍රායෝගික වෙන දෙයක් ඔයාලගේ ඥාතියෙක් ඉන්න ඔයාලගේ ගෙවල් ළඟම එයාලගේ ගෙදර නෑයෝ කට්ටියක් ආවම විශේෂයෙන් හදනවනේ ඔය මස් જાති චිකන් එහෙම තව මේ සාමාන්‍ය දේවල් මේ සාමාන්‍ය දේවල් මේ වෙන දේවල් එතකොට ඔයාලා හදනවනේ ගැඹුරු තෙලේ බැඳලා එහෙම මොනවද ඔය බයිට් වර්ග එහෙම අල જાති එහෙම අල චිප්ස් වගේම එහෙම නේද කියන්නේ එහෙම ආ එහෙම එතකොට අම්මා පොල් ගෙඩියක් දෙනවා එහා ගෙදර නැන්දට එහා ගෙදර නැන්දට එහා ගෙදර නැන්දට